ලා මංජුනිස්සංක මහත්තය හම් වෙලා මොන වගේ සාකච්ඡාවක්ද කරේ මොකද්ද ඒකේ බලාපොරොත්තු? ඔව් ඒකෙන් අපි බලාපොරොත්තු වුණා අපි අද රටේ තියෙන තත්ත්වය අවංකවම දැන් ඉන්නේ ඉදිරියේ ඉන්න පරපුරට මොකද්ද මේ වෙන්න යන දේ කියලා පැහැදිලි කිරීමක් කරගන්න අපි අවබෝධය කරගත්තා. අපිට යම් දෙයක් නොදන්න දෙයක් එතුමාහරා සාකච්ඡා කිරීමේදී අපි ශ්‍රේෂ්ඨයට එහා ගිය අපි පෞද්ගලික අපේ රැකියාව ගැන නෙමෙයි අපි බැලුවේ කතා වුණේ අපේ රටට අපෙන් මොකද්ද වෙන්න ඕන කියන වෙන්න ඕන දායාදය මොකද්ද වෙන්න ඕන කියන එක තමයි එතුමාගෙන් අපි තේරුම අරගත්තේ. ඉතින් අපි හිතන එතුමා හොඳ ගමනක් යනවා කියලා අපි එතුමාට උපරිම සහයෝගය දෙන්න අපි සියලු දෙනාම කැමති වුණා. අපි ගැන නෙමෙයි අපි රට ගැන හිතලා මෙතෙක් කල් අපි වැඩ කළේ රට ගැන හිතලා කොරෝනා කාලේ ඉඳලා මේ වෙනකම්මත් අපි රට ගැන හිතලා වැඩ කළා. ඒක රජයක් දන්නවා. නමුත් රජයෙන් අපිට කිසි සහයෝගයක් දුන්නේ නැහැ. නමුත් අපිට රජය අවශ්‍යත් නැහැ. අපිට ඕන රට වැඩලා තියෙන මේ ප්‍රශ්නෙන් ගොඩ ගන්න පුළුවන් යම් නායකයෙක් එනවා නම් ඒ එතුමාට අපි උපරිම සහයෝගය දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අරුණ කුමාර සමත ලංකා කාර්යාලය කම්ප්‍රණ සංගමේ ලේකම්. ඔබතුමාට සාකච්ඡාවක් කරා මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද සාර්ථකයිද? නෑ ඇත්තටම සාර්ථකයි. සතුටු වෙනවා සංජය මහත්මයාගේ අනිත් මහත්මයාත් එක්ක අද කරපු සාකච්ඡාව ඇත්තටම ලොකු පැහැදීමක් ඇති වුණා අපිට. ඇත්තටම මේ රටේ දේශපාලනය තුරන් වෙන්න ඕනේ. දැනට තියෙන මේ දේශපාලනේ තුරන් වෙලා මේ වගේ ටීම් එකක් ඉදිරියට ඇවිල්ලා රටට වැඩදායි හොරු නැවෙන ටීම් එකක් ඉදිරියට ඇවිල්ලා රටට වැඩ කරනවා නම් අපි ඇත්තටම අපි සැදී පැහැදී ඉන්නවා එතුමන්ල වෙනුවෙන් ඕන දෙයක් කරන්න. ඔබතුමන්ලගේ වෘත්තීය සම්බන්ධයෙන් එතුමත් එක්ක මොන වගේ සාකච්ඡාවක්ද කරේ? නෑ මං හිතනවා අපිට තාම කියන්න බෑනේ මේක තාම අපි මේව කරලා නැහනේ. ඉතින් මට හිතෙනවා එතුමන්ලා කතා කරන විදිහට අපේ වෘත්තීය පැත්තෙන් අපිට දැනටත් රජයෙන් කිසි දෙයක් නැහනේ. අපේ උත්සාහයෙන් තමයි අපි මේ දේවල් කරගෙන යන්නේ. ඒකින් අපි ලංකාවේ අංකයකට අවිලා තියෙන සමස්ත ලංකා කාර්යාල සේවකම් ප්‍රාණ සංගමය කියන සංගමය. ඉතින් ඒකින්ද අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. හොඳ දෙයක් වෙනවා නම් අපි එතන හිටගන්නවා. ඔබතුමාගේ නම සාතන. මම සරත් ගමගේ සභාපති සමස්ත ලංකා කාර්යාල සේවකම් ප්‍රාණ සංගමය. ඔයාලගේ වෘත්තිය තියෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරාද? කොහොමද ඒ සාකච්ඡා සාර්ථකද? තියෙන ඉතින් ඩීසල් ප්‍රශ්නේ මේ අපේ සමාජික වෙන්න තියෙන ප්‍රශ්නයි. අපිට ස්පෙයා පාර්ට්ස් වලින් අරෙම්ෙන් තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරා. ඒ ගැන එතුමා හොඳට අවධානය යොමු කරලා අපිත් එක්ක සාකච්ඡා කරා. අපි ඉදිරියේදී මොන හරි මේ ගැන සොයා බලා වැඩ කරන්න කියලා නිස්සංග මහත්මයාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ නම සාර්ථක. මම රේණුක බේසුන්දර සමස්ත ලංකා පාසල් යන සංගමේ බණ්ඩාගාරික. අපිත් ඒ සම්බන්ධව සදී පැහැදිලි ඉන්නවා. මොකද මේ වෙලාවේ රටේ හොඳ දෙයක් වෙනවා නම් අපි එතන හිටගන්න සූදානම්. මොකද මේ වගේ තත්ත්වයක් දැන් රට වැටලා තියෙන තැනින් ගොඩෙන්න පුළුවන් නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ ඇත්තටම මේ වගේ තත්ත්වයකට එනවා නම් කොහොම හොඳයි කියන එක තමයි කියන්නේ. දැන් ඔබතුමන්ලා වෘත්තීය වේදින් හැටියට මොන ශේත්‍රයක් නියෝජනය කරගෙන ආවද? වෙනත් දේවලුත් සාකච්ඡා කරනවාද මේ අවස්ථාවේ? අපි පාසල් ලබන ප්‍රවාහන තමයි වෘත්තිය වශයෙන් කියන්නේ. අපිට ඊට අමතරව තියෙන සෑම දෙයක් උනත් අපි බය නැතුව කතා කරන. මොකද අපි මේ වෘත්තීය සමිතියක් විදිහට ඇත්තටම ලංකාවේ ඉන්න ප්‍රධාන සංගමයක් විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. දැන් ඔබතුමන්ලාගේ වෘත්තීය හැටියට යම් යම් බලපෑම් තියෙනවා, යම් යම් කටයුතු සාර්ථක කරගන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් එතුමත් එක්ක සාකච්ඡා කරාද? ඔව් එතුමත් සමඟ සාකච්ඡා කරා. ඒකෙදි එතුමා අපිට පැහැදිලි කරලා දුන්න සමර්ථයන්වලදී මේ රටේ තියෙන ප්‍රශ්න තමයි කතා කරේ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ගොඩක් දුර සාකච්ඡා කරා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා හොඳ ගමනක් යන්න. ඔබතුමාගේ නම සාතනතුයි. එල් මල්ශ්‍රීද සිල්වා සභාපති සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය. හරි සංජය මහත්මයා. හරි.